අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තිබෙනවා. හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපිට ණය දෙන්න බැහැ. සීමාවක් තිබෙනවා. අනික් අතට අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. විශේෂයෙන්ම හෙට ඉන්දියාවේ ආණ්ඩුවෙන් උසස් නිලධාරීන් 3 දෙනෙක් එනවා. ආණ්ඩුව එක කතා කරන්නේ ඊළඟ මුදල් ලබා දෙන එකත් ණය ලබා දෙන එක පිළිබඳව. ඉතින් මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්න දැන් ඉන්දියාවෙත් බැංකුවල ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ අසිරු තත්වයෙන් ගොඩ එීමේ මාර්ගය කුමක්ද? දැන් අපි ඉදිරි ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි. මොකද වෙන එක රටක්වත් අපිට ණය දෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නැතුව. ඉතින් අපි ඒ සහතිකය අරගන්න ඕනේ.